යාන්ත්‍රික සහ විද්‍යුත් චුම්බක තරංග වලට අපි යනවා. යාන්ත්‍රික තරංග ගැන අපි දන්නවා. අංශු කම්පණය මගින් එන තරංග වල මාධ්‍ය අංශු යාන්ත්‍රික කැළඹීමෙන් තමයි මේ තරංග පටගන්නේ. ප්‍රචාරණයට අනිවාර්යයෙන්ම අංශු වල කියන්නේ ද්‍රව්‍යමය මාධ්‍යයක් ඕනමයි යාන්ත්‍රික තරංග වලට. හැබැයි විද්‍යුත් චුම්බක තරංග කියන්නේ එකිනෙකට ලම්බක තලවල සීක්‍රෙන් විචලනය වන විද්‍යුත් සහ චුම්බක ක්ෂේත්‍ර මගින් හටගන්නා තරංග වර්ගයක්. ඒකට මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ දෙන්නේ E කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රය. B කියන්නේ චුම්බක ක්ෂේත්‍රය. බලන්න මේ ශක්තිය ගමන් කරන දිශාව මේ අතර. මම මේ සිර දක්වන. ඒකට ලම්බකව තමයි මේ දෙකම තියෙන්නේ. හැබැයි ඒක මොහොතක තියෙන්නුනට එහෙම මේක වෙනස් වෙනවා. මේක කරගෙන. ඒතර එක වෙලාවක චුම්බක ක්ෂේත්‍රයේ ඇතුළට ගිහිලා විද්‍යුත් ක්ෂේත්‍රයේ පල්ලෙහාට දෙනවා. ඔය වගේ වෙනස් වෙමින් යනවා. ඉතින් අපි කියනවා මේ අවස්ථාවේ සිට මේ අවස්ථාව දක්වා මේ තියෙන්නේ කලාව බිඳුව අවස්ථාව. ආපහු කරගෙන මේ බලන්න E උඩට ඇවිල්ලා දෙනවා. විද්‍යුත් ක්ෂේත්‍රය උඩට ඇවිල්ලා දෙනවා. ඉතින් කලාව අංශ 360. ඒක උඩ කලාව බිඳුවේ සිට 360 දක්වා වෙනස් වෙනවා නම් අන්න ඒ දෙක අතර පරතරය තමයි අපි කියන්නේ තරංග ආයාමය කියන්නේ. මේ තරංග පෙරමුණු දෙක. අපි මේ වගේ අදිනවා තරංගයේ ගමන් කරන දිශාව තමයි මේ තියෙන්නේ. विद्युचुंबक वर्णावली विद्युचुंबक तरंग वर्णावलिया සංඛ්‍යාතේ වැඩි වීම මේ තියෙන සංඛ්‍යාතේ අඩු වීම තරංගායමේ කියන්නේ පැතරෙන සංඛ්‍යාතේ වැඩි වීම කොස්මික් තරංග යමා කිරණ ඊළඟ එක්ස් කිරණ පාරජම්බුල කිරණ දෘශ්‍ය ආලෝකය අදෝරක්ත කිරණ සුජ්ජ තරංග රෝපායනී තරංග වල තියෙන ජාති දෙකක් UHF PHF වාණිද තරංග මේ තරංග ශ්‍රේණිය අතරේ අඩුම වැඩි මේ පිළිබඳ අදහසක් තියෙනවානේ ඒ වගේම දෘශ්‍ය ආලෝකයේ संख्याते वैडिमे इंडिगो दम सॉरी दम एवगेम अटूमे संख्याते रातु रातु तेमिली कहा इंडिगो दम एन दम दम तम वैडिम वेन्े अटूम वेन्े रातु अवबोधे वैडिस अड़ुन कौन क्या तरंग श्रेणी